අද රෑට තියෙනවා ක්‍රිස්මස් පාටිකක් යාලුවගේ ගෙවල් ගාව දවල්ට යහ ගෙදරින් කෑම කම්බෙනවා කියලා. ඉතින් මේ දැන් වෙලාව 12යි මාරයි, තාම කෑම නෑ. අයිස්ක්‍රීම් එකක් කන්න ඕනි වැඩේ කියන්නේ මාර. කෝන් අයිස්ක්‍රීම් එකක් කව සාමාන්‍ය බඩ පිරෙනවා. ඊළඟ අයිස්ක්‍රීම් එකක් අරන් එන්න ඕනේ. එක සද්දයක් ඇහුණා. කින් බලමු. අපි යනවා එනම් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිස්මස් පාටි. දැන් නෑ ලොක්කද? ආ ඕවලි. හලෝ, මැක්කක මැක්කක පාක් කරේ පොඩක් එළියේ. මැක්කක ෆ්‍රෙන්ඩ්ස් මේ පාටි රයිඩ් එකේ ඉන්නේ. ඇත්තරම එක පාගල් තියෙනවා 25 නෙමෙයි කියලා. මේ ස්ප්‍රිං වල කියලා යුනි සහ මාර්තු අතර සාලේ මම වාග්යා තමයි දැන් කියන්නේ. අපි කොච්චර පරණද? අවුරුදු 15ක් විතර. අපි අවුරුදු 15ක් විතර පරණයි නේ. ඔව් 15ක් විතර පරණයි. අපි මතක දෙයක ආදරේ. අපි ආදරේ. අපි ගේෂිප්. ඉතින් මේ සිසර ඩුබායි වල ඉන්න මේ S10 Plus එක ගන්න මේ ලොකු සල්ලිකාරයෙක් ඉතින්. ඔව්. ආපු ගමන් S10 එක ගන්න. ගොඩේ ඉඳ කියනවා ඉතින්. ලොකුම මහ බේබත් දැහැලේ මහ බේබත්. ඒක මහ බේබත්. ඉතින් සිසර ඩුබායි කියන්නේ යන්න බය වෙන්න උඩට නෑ. කොහෙත්ම නෑ. බය වෙන්න ඕනේ සල්ලි නැත්. එතකොට සල්ලි නැත්නම් බය වෙන්න ඕනේ බං. ඒකilla කරන්න දෙයක් නැහැ. ඒ අරන්නේ නම් මේ කඩුවේ කොටයි අද නෑ නෑ එහෙම සීන් නෑ. සෞදි සෞදි තියනේ. සෞදි එහෙම කේස් තියෙනවා. ආ. ආ සෞදි එහෙම කේස් එක දාන්න තමයි මං ආවේ. මට කරදර වුණා සෞදි. මට කරදර වුණා. ඔහොම දාන. ඔව් නෑ ඒව නම් දැම්මට කමන්නේ. ඔව් ඒව නම් මොනවද දාන්න බාර වගේ අඩු ගෙස්ට්. ඔන්නේ තීතිය. ෆ්‍රෙන්ඩ්ස් පාටි යනවා. ක්‍රිස්මස් ගහක් තියෙනවා. මේ මෙයාට මේ ක්‍රිස්මස් ගහ අතරදී ඉන්නේ. ඔකද ක්‍රිස්මස් ගස්සල කතන්දර ඉස්සෙල්ලා මොන්වංගට කියලා දෙන්න. බලේ බලේ මිනිස්සු අල්ල ගන්නවා. මොන්වංග. Yes yes bro. ක්‍රිස්මස් දැස් ඉස්සෙල්ලා මොන්නේ? අනිත් පත්‍රයද නම මහලෙන් එනලු. ආ දැන් මේ ක්‍රිස්මස් ගහ කතන්දර. තන බලේ. ඉතිරක් නැද නිකන් හිතලත්. අයියෝ ගිම්මෝ ගෑ ගහන. මෙතන මේ පොණ්ඩයක් තියෙනවා. ඒක ගිම්මෝ ගෑ ගහන. ගිම්මෝ ගෑ ගහන. තප් තප්. ජය ජය මං කාරේ. ඔව්. නැත්තම් මේ පහ ගෙරල්ල ගෙවල් ඉස්සර තියාගන්නවලු ඉක්මනට ස්ක්‍රීන් එකේ කියලා කරනවා මිට ඉවරලා. ආ හා හා එහෙම කතාවක් තියෙනවා. තව කතාවක් තියෙනවා. අදට පාටි සින්දු කියනවා පාටිනේ. ඉතින් මේ තව කතාවක් තියෙනවා. මොකක්ද ඒක තියෙන්නේ? ආ ප්‍රේකන්ස් එක මේක නිකන් වෙන ආගම් අදහන කෙනෙක් ඉන්නේ. ඒගොල්ලෝ ගිහින පොඩි එකෙක්ක අල්ල මරන් හතරව 10000 දාගෙන. ආ හා බල්ලා කියලා ගා කපලා ඩෝන් ගාලා ආ යා බේරගන්න. ඊට පස්සේ එතනින් හැදලා තියෙන මෙන්න මේ ගහ. සබ්ස්ක්‍රයිබ් කරලා පඩියක් කරන්න. බ්ලොග් එක ඉවරයි. මෙච්චර තමයි මේ හැරි තමයි එළිය තින්නේ. ඉතින් අපි යනවා ගෙදර එහෙනම්. රටා බයි බයි. ඊළඟ ක්‍රිස්මස් එකේ සෙට් එක වුණා. පාටි එකක් සෙට් එක. මම තව ෆැක්ට් එකක් කොහොමද ක්‍රිස්මස් කරන? ආ හිතා ගිහින්ද
ඉලංගුරදී හම්බෙමු සුදාස. Ta-da, bye. Ta-da.